everyone that is special. A chocolate so special, you call it Revello. ඔබ ඇමතිකම් ගන්න ඉස්සෙල්ලා කිව්වේ මහින්ද නැතුව ඡන්ද දිනන්න බෑ ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ ඉන්නේ ඔහුත් එක්ක කියලා. එහෙමයි කිව්වේ. ඇමති ධූරේ ගත්තට පස්සේ ඔබ දැන් කියන්නේ ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක ඔහු නැතුව ඡන්ද දිනන්න බෑ කියලාද? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක යම් ප්‍රමාණයක් ඉන්නවා. පක්ෂ ව්‍යවස්ථාව හැටියට පක්ෂ සභාපති. ඔහු අවශ්‍යයි. ඇමතිකමත් කියන්නේ ඇමතුමනි මේ මහ පුදුම දෙයක් නේද? එමෙයි මං කැබිනට් ඇමති දූර දැල්ලා තියෙනවා මහා මාර්ග ඇමති දූර දැල්ලා තියෙනවා රාජ්‍ය පරිපාලන ඇමති දූර දැල්ලා තියෙනවා ඒ නිසා මේ ඇමතිකම කියන එක අපිට ලොකු දෙයක් නෙමෙයි ඒකද ඒකද මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඉඳලා මේ පැත්තට ඇවිල්ලා ඇමතිකමක් ගත්තේ ඔය ඇමතිකමේ රහ දන්න හින්දාද නෑ අපි දින 100 එක තුන්නේ නෑනේ ටීබී ඒකනායකත් එක්ක බැලුවාම අර කුමාර වෙල්ගම ප්‍රසන්න රණතුඹට කොන්දක් තියෙනවා නේද මේ හැමෝටම කොන්දක් තියෙනවා කොන්දක් ඇති දේශපාලන නිසා තමයි අපි හැමදාම දිස්ත්‍රික්කේ ලක්ෂ ගණන් ඡන්ද ගන්නේ ඔබ ගොඩගියේ මහින්ද සුළඟින්. දැන් ඔබට වදින්නේ මෛත්‍රී සුළඟ. වැඩි සනීප මහින්ද සුළඟද නැත්නම් මෛත්‍රී සුළඟද? අරයාගේ සුළඟද මෙයාගේ සුළඟද කියන කාරණේ නෙමෙයි. දැන් අපි කියන්නේ මේ දෙදෙනාම අපි. ඔන්න දැන් අර පාර්ලිමේන්තු ඡන්දයට ඉස්සෙල්ලා ටීබී එක නායක කිව්ව මහින්ද සුළඟ මේ වන විට මේ ප්‍රාදේශ සභා නගර සභා හරහා හවාගෙන යනවා වගේ තමයි තේරෙන්නේ. දැන් මෙහෙමයි සමහර දේශපාලන කුඩා පක්ෂ කීපයක ඕන වෙලා තිබෙනවා මේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්දගේ කරේ එල්ල නිවන් දකින්න. දැන් අනුරාධපුරයේ එතකොට අම්පාරේ ප්‍රාදේශීය නියෝජිතයෝ කියන්නේ ඉදිරි ඡන්දයට මහින්ද ඕනේ අලුත් පක්ෂිකෙන් එන්න ඕනේ කියලා. නමුත් අපි ඉදිරියේදී මේ සියලු සභාපතිත් එක්ක සාකච්ඡා කළා අපි ඒක ස්ථාවරයකට එනවා අපි ඒකේ මැදිහත් කරු වෙන්න බලාපොරොත්තු වෙන්නේ එතුමලා කියන එක ඉෂ්ට කරන්න. මොකද එතුමලා කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒකාබද්ධ වෙලා සමගියෙන් මේ මැතිවරණයට යා යුතුයි කියන එක. වැඩේ අනිත් පැත්තට යනවා කියලා තේරුණොත් එහෙම ටීබී එක නායක ආයිත් මහින්ද ගාවට පණිද්දන්නේ නැහැ. දැන් මහින්ද ගාවට පයින්නවා කියලා දේශපාලන කරණමක් නැහැ. අර කුඩා පක්ෂ කියලා කිව්වනේ. කවුද ඒ කුඩා පක්ෂ? මම මේ වෙලාවේ නම් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ තවම ඒ ප්‍රකාශන පක්ෂ විදිහට නිකුත් කරලා නැති නිසා. නෑ ඒ ප්‍රකාශන පක්ෂ විදිහට නිකුත් කරලා තියෙනවා. විමල් වීරංශ මහත්මයා කියනවා නෑ අපි වෙනම පක්ෂයක් විදිහට හදනවා කියලා. ඒ ඔබතුමාට කියන්න බැරි විමල් වීරංශ මහත්මයායි තමයි මේම පක්ෂ කඩන්න හදන්නේ කියලා. නෑ මේවයි අපි ඇඟිල්ල දික් කරන්න ඕන හරියට. කොළඹ ඒගොල්ලන් පක්ෂ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කළයි කියලා අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. අහවලා මේ පක්ෂය කඩන්න යනවා කියන්න පුළුවන් කමක් නෑ. හැබැයි ඔබතුමාගේ ජේෂ්ඨ නායකෙක් වෙච්චි අතවුද සෙනරත්න මහත්මයා ඊට වඩා වෙනස් ප්‍රකාශයක් කළේ. ඔහු කිව්වා කඩන්න හදන්නේ විමල් වීරංශ මහත්මයා, ඊට පස්සේ ගම්මන්පිල මහත්මයා, දිනේෂ් ගුණවර්ධන මහත්මයා කියලා. පෞද්ගලික මතයක් නේ. ඇමතුමා මතකද ඔබතුමා අර පහුගිය කාලේ ඔබේ සෙරප්පු දෙකද සපත්තු දෙකද? සපත්තු දෙක. සපත්තු දෙක වෙන්දේසි කරන්න හැදුවා. සපත්තු දෙක ගැලවුණේ චීන තානාපතිතුමාට කතා කරන්න ගිහිල්ලානේ. ද ඔබතුමාට ඉස්සරහට තවත් දෙයක් වෙන්දේසි කරන්න වෙයි වගේ. මොකද්ද? දැන් ඔය ඇමතිකමක් ගත්ත හින්දා ගැලවෙච්චි රෙදි නෑ ඇමතිකම ජනතාවට රෙදි අන්දන වැඩ පිළිවෙලක් ඒක ක්‍රියාත්මක කිරීම අපේ යුගයේ වාක්‍යයක්